පිළිගන්න හැමදාම වගේ ඉතින් වීඩියෝ එකක් ගේන්න හිතුවා කලින් ගෙනාවු ස්ලීප් ට්‍රේනින් පාර්ට් 1 එකේ ස්ලීප් ට්‍රේනින් පාර්ට් 2 වීඩියෝ එක ඉතින් වීඩියෝ එක පැහැදිලි මදිද දන්නේ නැහැ ටිකක් මොකද ඉතින් මේ බබා නිදි කරලා තියලා දැන් රෑ දැන් වෙලාව 7යි නිදි කරලා තියලා මේ ඔක්කොම වැටි ඉවර වෙලා තමයි මේ වීඩියෝ එක කරන්න කියලා වාඩි වුණේ ඉතින් අපහැදිලි දැන් තියනවා නම් සමා වෙන්න කියලා හැමෝගෙම ඉල්ලනවා ඉතින් ස්ලීප් ට්‍රේනින් පාර්ට් 1 වීඩියෝ එකේදී මම කතා කරේ බබාව මාස 3ට කලින් ඉපතේ ඉඳලා මාස 3ක් වෙනකන් ස්ලීප් ට්‍රේනින් වලට එයාව ටික ටික හුරු කරගන්නේ කොහොමද කියන එක මාස 3ක් වෙනකොට එයාට මේ මේ දේවල් ටික ටික හුරු කරගෙන ආපුවම අපිට මාස 4 වගේ වෙනකොට බබාව තනියම නිදි කරවන්න හුරු කරගන්න පුළුවන් ටිප්ස් ටික මම ඔයගලන්ට පළවෙනි වීඩියෝ එකකින් එනවා. ඉතින් ඔයා අද නම් ඉස්සරව මගේ වීඩියෝ එකක් බලන්නේ. මේ වීඩියෝ එකත් බලලා එන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් දැන් මාස 3ක් වෙනකොට අපි නින්දට ටයිම් එකකට බබාව ටික ටික හුරු කරගත්තානේ. ඉතින් ඊට පස්සේ දැන් මෙහෙම හිතන්නකෝ. දැන් මගේ අත්දැකීමෙන් කියන්නම්. දැන් මගේ බබා මාස 1මාර 2 2මාර ඒ වගේ කාලේ එයාව අතේ තියාගෙන නලෝ නලෝ ඇවිදින්න මෝනියාට නිදාගන්න. නැත්තම් එයා නිදාගන්නේ නැහැ. ඉතින් දැන් අයාරගෙන හාට ඇවිදිනවා, ගේ පුරා ඇවිදිනවා, දවල්ට නම් ඉදුලෙත් ඇවිදිනවා. ඒ විදිහට තමයි එයාව නිදි කරව ගත්තේ. ඊට පස්සේ මටම හිතුණා මේක හරියන්නේ නැහැ. දැන් මෙයා ටික ටික ලොකු වෙන්න බබාගේ බර වැඩි වෙන්න අපිට මෙයා වඩාගෙන ඇවිදින්න පුළුවන්. ඒ පුළුවන් කමක් නැහැ නේද? අපිටත් මහන්සි එහෙම නිදා ගන්න හැම වෙලේ මෙයා වරගෙන ඇවිදින්න එක කරන්න පුළුවන් වැඩක් නෙවෙයි කියන එක මටම තේරුණා. ඒ නිසා මම හිතුවා මෙයාව නිදි කරන්න වෙන ක්‍රමයක් මේ කරන්න ඕනි කියලා. ඊට පස්සේ මම මෙයාව අතේ තියාගෙන නලවන්න ටික ටික මාස 2 3ට කිට්ටු වෙන්න වගේ වෙනකොට අතේ තියාගෙන උකුල තියාගෙන නලවන්න. මෙයා කොට්ටේ කකුලට කොට්ටයක් තියලා මෙයාව නලවන්න බෑ අපේ බබාව. එයා කොට්ටෙන් අනිත් පැත්තට පෙරලෙනවා ඉන්නේ නැහැ. ඒකට එයා කැමති නැහැ. ඉතින් ඒ නිසා එයාව උකුල තියලා පොඩ්ඩක් දෙපැත්තට හොලවල නලවනවා කියලා ලැහැස්ති වුණා. ඒ ලැහැස්ති වුණා දැන් මම ඔන්න එක දවසක් එයාව උකුල තියලා නලවන්න කියලා ගත්තා. ඒ ගන්නකොට හොඳටෝ මඩන්න ගත්තා. නලවන්න ලැහැත්මට කෑග ගහන්න. ඊට පස්සේ ඔන්න මං හිතුවා ආ බෑ බෑ මෙයාව අරගෙන ඇවිදින්න ඕනේ කියලා. ඔන්න මං අරගෙන ඇවිදිනවා අර අඬන එක අහගෙන ඉන්න බැරි නිසා. ඉතින් කොහොම දවසක් දෙකක් යනකොට මට තේරුණා දැන් මෙයා අඬන මෙයා දන්නවා මෙයා බබා දන්නවා උකුලේ තියලා නලවද්දි මං ඇඬුවත් මාව අරන් ඇවිදිනවා. ආ එතකොට එයා දන්නවා අඬලා මට ඕන දේ කරගන්න පුළුවන්. ඒ නිසා මම හිතුවා ඒක කරන්න දෙන්න හොඳ නෑ. හිමීට අපේ විදියට යව හුරු කරගන්න ඕනි කියලා හිතලා මම හිතුවා කමක් නැහැ දවසක් දෙකක් මෙයා අඬයි මේ විදියටම නලවෙනවා කියලා හිතාගත්තා. ඊට පස්සේ මම දැන් ඊළඟ දවසේ උකුල දිල නලවද්දී ඇඬුවා. හැබැයි ඇඬුවා විනාඩි 5යි 10යි. ඉතින් පස්සේ එයා කොහොම හරි නැලවිලා නිදාගත්තා. ඉතින් දෙවෙනි දවස තුන්වෙනි දවස වගේත් ඇඬුවා චුට්ටක්. ඊළඟට එයා හිම නැහැ. ඊළඟට එයා හුරු දුනා. මෙහෙම උකුල දිල නැලෙව්වහම තමයි මම නිදාගන්න කියන එක එයාට හුරු වුණා. ඊට පස්සේ උකුල දිල නැලෙව්වහම එයා නිදාගන්නවා. ඉතින් මෙතෙන්ද කියන්න තියෙන දේ තමා බබෙක්ට අපිට පුළුවන් මේ පුංචි බබෙක්ට කිසිම දෙයක් නොදන්න මේ පුංචි බබාට අපිට පුළුවන් අපේ විදිහට එයාව හුරු කරගන්න අපිට පුළුවන්. ගොඩක් අම්මලා හිතනවා බෑ කියලා. එහෙම බැරි නෑ. පුංචි වයසේ ඉඳන් අපිට පුළුවන් දේ අපිට ඕන විදිහට එයාව හැඩගස්වා ගන්න පුළුවන්. ඉවසීම තමයි ඒකට ඕන ප්‍රධානම දේ. ඉවසීමයි ඔයත් එක්ක ඉන්න අනිත් අයගේ සපෝට් එකත් ඕනි. එහෙම තියෙනවා නම් අපිට පුළුවන් බබාව හිමීට අපේ විදිහට හිමීට හුරු කරගන්න එක ගොඩක් අමාරු වැඩක් නෙවෙයි. ඊට පස්සේ දැන් මාස 3 4 කිට්ටු වෙන 4 වගේ 4 වෙනකොට මම මගේ බබාව අතේ තියෙන නලවලා තමා නිදි කරන්න හුරු කරන් හිටියේ. එයාව ඇඳේ තියලා හිමීට තට්ටු දදා නිදි කරන්න උත්සාහ කරා 4ට ලං වෙනකොට. හැබැයි ඒක කරගන්න බැරි වුණා. ඒ කියන්නේ ඇඬුවේ නැහැ හැබැයි යා නිදාගන්නේ නැහැ.
නිදාගන්න තුර දැන් හිම තට්ටු දාන වෙලාවට එයා සෙල්ලම් කර කර ඉන්නවා ඒක සෙල්ලමට ගත්තා ඉතින් ඒ නිසා දැන් එතකොට එහෙම වුණොත් එහෙම යාට ටයිම් එකත් මාරු වෙනවා නිදාගන්න හුරු කරලා තියෙන ටයිම් එකනොත් එයා වෙනස් වෙන නිසා මම ඒක ටිකක් අත්හැරලා ආයෙත් එයා උකුල තියලා නලවලාම නිදි කරන්න මේ පුරුදු කරගත්තා ඊට පස්සේ මම හිතුවා දැන් මේ කොහොම හරි බබාව නින්දට තනියෙන් නින්දට හිමීට හුරු කර ගන්න ඕනේ දැන් මෙයා වැඳේ තියලා තට්ටු දාලා මේක හරියන්නේ නැහැ මේකට වෙන කරන්න දෙයක් හිතද්දි මම හිතුවා දැන් එයා උකුල තියලා දෙපැත්තට හිමීට හොල හොල නලවනවනේ ඒ නලවන එක චුට්ටක් නවත්තලා උකුල තියාගෙන යාට හිමීට තට්ටු දාන්න ඕනේ කියලා මම හිතුවා ඉතින් ඊට පස්සේ ඒ විදිහට මම එයාව උකුලට අරන් නිදිමත වෙලාවට හිමීට පිටිපස්සට චුට්ටක් අකුලට තට්ටු දදා නිදි කරන්න බැලුවා. හැබැයි යා නැලවෙන්නේ නැහැ. නිදිමත හොඳටම වැඩනම් යා අඬනවා. එහෙම නැත්නම් ඌගේ දඟල දඟල උකුලේ ඉන්නවා. ඉතින් ඒ නිසා ඊළඟට මම කරපු දේ තමයි දැන් යා උකුල තියලා හිමීට දෙපැත්තට නලවනවා. මුලදී චුට්ටක් හිමීට දෙපැත්තට නලවනවා. එහෙම නලවලා ඉර නිින්ද යාගෙන ඉනවනේ බාගට ඇස් දෙක පියවිගෙන ඉන වෙලාවෙදී නලවන එක නවත්තලා හිමීට තට්ටු දාන්න පටන් ගත්තා. පළවෙනි දවස දෙවෙනි දවස තුන්වෙනි දවස. ඒ වගේ වෙනකන් අර නිින්ද යාගෙන ආපු නිින්දත් යට නැති වෙලා මට මුල ඉඳන් ආපහු නලවන්න වුණා. අර නලවන එක නවත්තලා තට්ටු දැම්මම යාගේ නිින්ද කැඩුනා. ආපහු මුල ඉඳලා මට නලවන්න වුණා. හැබැයි ඉවසීමෙන් මම දවස් දෙක තුනක් හතරක් විතර වගේ මට මතක හැටියට මම එක කරලා පස්සෙනි දවසේ වෙනකොට බාගෙට නිින්ද යාගෙන ඉඳි පිටිපස්සට තට්ටු කරනකොට එයාට නිින්ද ගියා. ඉතින් ඒකයි මං කියන්නේ ඉවසන්න ඕනේ මේ ස්ලීප් ට්‍රේනින් කියන දේ බබාට කරන්න නම් ඒක අම්මා ඉවසන්නම ඕනේ. ඉවසලා තමයි මේ දේ කරන්න ඕනේ. මොකද මේ කිසිම දෙයක් නොදන්න චූටි පැටියෙක්ටනේ අපි මේක කරන්නේ. ඒ නිසා ඉවසීමෙන් ඕනේ අපි ආව දෙයකට පුරුදු කරගන්න. ඉතින් ඊළඟට දැන් මගේ පැටියට මාස 6ටත් ළඟයි. දැන් හෙට ඉඳලා යාට කෑමත් පටන් ගන්නවා. ඊට පස්සේ මාස පහ පහ වගේ වෙනකන් ওই විදිහට පිටිපසට තට්ටු දා මම අතේ තියන්නල වෙලා නිදි කරා. ඊළඟට මාස පහ වගේ වුණාම මම ආයෙත් උත්සාහ කරා යව ඇඳේ තියලා තට්ටු දාලා නිදි කරා. ඒත් බැහැ යායක සෙල්ලමකට ගන්නවා නිදාගන්නේ නැහැ. ඉතින් ඊයේ වීඩියෝ එක කරන්න කියලා පටන් ගත්තට මගදී නවත්තන්න උනා ඉවර කරගන්න බැරි වුණා මේ චූටි පැටිය පොඩ්ඩක් නැගිට්ට නිසා. ඉතින් අද ඉතුරු කොටස කරනවා කියලා හිතාගත්තා. ඉතින් දැන් මාස පහෙන් පස්සේ පැටියව මේ මං ආපහු ඇඳේ දිය තට්ටු දාන්න බැලුවට එයා එහෙම නිදි කරන්න බෑ. මේ එයා එක සෙල්ලමකට අරගෙන හිනාවෙවි. ඔය ඉන්න නිින්ද යන්න නිදිමත නැති වෙනවා ඒ දේ කරපුවාම. ඉතින් දැන් ලොකුම දේ මෙතනදී බබාව ටයිම් එකට හුරු කරන් තියෙන එක. දැන් එයාව අපි එයා අකමැති දෙයක් එයා සෙල්ලමට ගන්න දෙයක් කරලා නිදි කරවන්න ගිහිල්ලා එයාට ටයිම් එකත් හුරු නැති වෙනවනේ. ඒ නිසා මං හිතුවා එහෙම ඕනේ නැහැ. දැන් එයාව ටයිම් එකට හුරු කරගත් එකත් නැති කරගන්නේ නැතුව මේ පොඩ්ඩක් මේ එයාට තව පොඩ්ඩක් කාලේ දෙනවා කියලා. මොකද දැන් මං ජොබ් එකට යන්නෙත් නැති නිසා දැන් බබා නිසා ජොබ් එක යන්න විදිහකුත් නැහැ. ඉතින් මං යත් එක්කම ඉන්න නිසා මට ලොකු ගැටලුවක් නැති නිසා තව ටික කාලයක් එයා වෙනුවෙන් දෙනවා කියලා හිතාගත්තා. ඉතින් දැන් ඊට පස්සේ දැන් දැන් බබට මාස 6යි තව සතියකින් වගේ. ඉතින් එයාව තාම උපිල තියලා පොඩ්ඩක් නිින්ද යාගෙන එනකොට තට්ටු දදා තමයි නලවන්නේ. ඒක දිහා වැඳේ තියලා තට්ටු දාලා නලවන්න බෑ. හැබැයි මට පුළුවන් වුණා එයාව දැන් එයා රෑට එක දිගටම නිදා ගන්නවනේ. රෑ 7:30 8 ඒ වගේ වෙලාවට තමයි නිදාගන්නේ. ඒ නිදාගත්තාම 10 11ට වගේ යන ඉඳෙන්න නැගිටලා කිට ටිකක් බොනවා ආය නිදා ගන්නවා. දැන් මුල් මාස 4 ඒ වගේ කාලෙදී කිරි බොන්න දෙපාරක් වගේ නැගිට්ටා. ඒ නැගිට්ටාම යා නිදාගන්නේ නැහැ. ආයෙත් නලවන්න ඕන නිදාගන්න. ඉතින් ඒ දවස්වල මම කරා හිමිහිට ඒ නැගිට්ටාම කිරි බොන අතරියා දැන් කිරි බොනවනේ. එහේ එයා නිදාගන්නේ කොට්ටේකේ. එයා නැගිට්ටාම මං ඇඳට ගන්නවා කිරි දෙන්න. දීලා ඒ කිරි දෙන ගමන්ම මං එයාට මීන කකුලට පොඩි තට්ටුවක් දැම්මා. අර එයා නලවන්න උනානේ. ඒ නිසා තමයි මං ඒක කළා බැලුවේ. හැබැයි ඒක සාර්ථක වුණා. කිරි බොන අතරේම අරම හිමීට තට්ටුවක් දැම්මම එයාට නිින්ද යනවා. ඉතින් දැන් එයා රෑට නැගිටින්නේ නැහැනේ. කලාතුරකින් දවසක නැගිටිනවා. ඒ වෙලාවට උනත් මම කිරි බොනකොට හිමීට එයාට කකුලට තට්ටුවක් දානවා. ඒ තට්ටුව දානකොට එයා කිරි බොන අතරේම
නිදා ගන්න. දැනු චූටි පැටිය ඇහැරලා ඉන්නේ එකයි මම මේ අදිහා බල බල තමයි වීඩියෝ එක කරන්නේ. හරි අඩුයි ඉතින් දැන් මේ කාලේට දවල් නිින්ද ඉතින් විනාඩි 10යි 15යි නිදා ගන්න. ඉතින් ඒ විදිහට එහෙම කරගත්තා. ඊළඟට තව එක දෙයක් තමයි දැන් පැටියා දැන් නිදාගද්දි වැඩි වෙලාවක් නිදා ගන්න. ඒ කියන්නේ උදේට මෙයා සාමාන්‍යයෙන් උදේ 6 වගේ වෙද්දී නම් නැගිටිනවා. වෙලාවකට 5 5 මාර වෙද්දී හැරෙනවා. ආයෙ නිදාගන්නේ නැහැ. ඉතින් අපිටත් එච්චර උදෙන් ඇහැරිලා වැඩක් නැහැ. ඒ නිසා මම දැන් මෙයා ආයෙ නිදි කරලා එයාව දැන් අතට අරන් නිදි කරලා නිදි ආයෙ මන් නිදාගන්න ගියොත් මන් නිදාගන්න ලාවක් නෙවෙයි. ඉතින් මම නැගිටින්න ඕනේ ඊළඟට. ඒ නිසා මම එයාට ඒ වෙලාවට දැන් එයා කිරිබොන අතරේ මුණින් පෙරිලා කිරිබොනවා. මුණින් පෙරිලා ඔලෝස්සගෙන කිරිබොනවා. ඉතින් ඒ අතරේ මම එයාට ඒ එයා ඉන්නේ ඉරියාවෙ වුණා එයාට තට්ටු දෙද බැලුවා. එතකොට එයා කිරිබීරිවර වෙලා අර මුණින් අතට හැරිලාම එහෙම නිදා ගන්නවා. මගලට ෆොටෝ එකක් දාන්න ගියා මුණින් නිදාගෙන ඉන්න එක. එහෙම නිදාගත්තාම මම බලපු එක දෙයක් තමයි එයාට වැඩි වෙලාවක් නිින්ද යනවා. උඩු අතට තියලා හරි පැත්තට හරවලා හරි නිදි කරනවට වඩා මුණින් අතට තිබ්බහම එයාට වැඩි වෙලාවක් නිින්ද යනවා. ඉතින් ඒ නිසා දැන් රෑ නිින්දේ වුණත් යා මුණින් අතර හැරෙන වෙලාවල් තියෙනවා. යාම හැරලා නිදා ගන්න. ඉතින් මම කරපු දේ ගොඩක් වෙලාවට මම යාව එහෙම මගදී හැරුණාම මුණින් හරවලා තට්ටු දාලා නිදි කරනවා. යා එහෙම හොඳට නිදා ගන්නවා. ආයෙ නැගිටින්නේ නැහැ. ඉතින් ඒකත් ඕගොල්ලන් දැන් බබා නිදා ගන්නම නැති අය පොඩ්ඩක් ඒක බලන්න. හැබැයි ඉතින් පොඩ්ඩක් අවධානයෙන් ඉන්න ඕනේ. අවධානයෙන් ඉන්න කියන්නේ මූණ එහෙම යට කරගන්න පුළුවන්. අපේ පැටියා නම් මූණ යට කරගන්නේ නැහැ. මූණ පැත්තට හරවගෙන ගාන්ඩ යා මුණින් පෙරලා නිදා ගන්නවා. ඉතින් දැන් බබා දැන් ඒ විදිහට මං කොහොමද මගදී හැරුණාම තට්ටු දාලා එහෙම කිරිබිය නිින්ද යනවා කියලා. එතකොට මං එයාව ආපහු අරගෙන කොට් එකෙන් දිනනවා. එතකොට එයා හැරෙන්නේ නැහැ. ඉතින් එක එක බබාල වෙන සමහර බබාල නිින්ද ගියාම උස්සලා වෙන තැනකින් තිබ්බහම අවදි වෙනවා. ඉතින් ඒ දේවල් ඔයාලගේ දැන් අම්මනේ දන්නේ බබා ගැන හොඳටම. ඉතින් චුට්ටක් ඒ දේවල් අම්මා මැනේජ් කරගන්න ඕනි කොහොමද කරන්න කියලා. දැන් අපේ බබා එහෙම හැරෙන්නේ නැති නිසා මම අපව කොට් එකෙන් තියනවා. ඉතින් එහෙම බැරි අය බබා කොට් එකේ තියලා හැරුණාම ඇඳට අරගෙන ආය කොට් එකෙන් තියද්දි නිින්ද කැඩෙනවා නම් ඉතින් අර උදේ වෙලාවට හැරුණාට පස්සේ එතනින් එහා ටික ඕගොල්ලෝ ළඟ තියාගන්න. ඉතින් ඒ වගේ මොකක් හරි ඒ සඳහා පිළියමක් ඕගොල්ලෝ තමයි ඔයාලගේ බබාලගේ ක්‍රියාකලාපය අනුව මේ සූදානම් කරගන්න ඕනේ. ඉතින් මේ ස්ලීප් ට්‍රේනින් පාර්ට් 2 වීඩියෝ එකෙන් මම උගලන්ට කිව්වේ මාස 4 දී බබා තනියම නිින්දට හුරු කරන්නේ කොහොමද කියන එකනේ. හැබැයි දැන් මාස 6ක් වුණත් මගේ බබාව ඒ කියන්නේ කිරි දීලා බඩ පුරවලා ඇඳේ තිබ්බට පස්සේ යාට තනියම නිදා ගන්න තැනට මට තාමත් එයාව මෙව කරගන්න බැරි වුණා. එයා ඒකට වැඩිය කැමති නැහැ. මොකද එයා කැමති නැහැ නෙමෙයි, එයා ඒක සෙල්ලමකට ගන්නවා. ඉතින් ඒ නිසා දැන් එයාට පුරුදු කරගත්ත ටයිම් එක වෙනස් කරගන්න ඕනේ නැති නිසා තමයි මං හිතුවේ ඒ දේ දැන් මට යා වෙනුවෙන් වෙන් කරන්න කාලෙ තියෙන නිසා තව පොඩ්ඩක් මේ බලනවා එයාට කාලය දෙනවා කියලා හිතුවේ ඒකයි. ඉතින් දැන් මට හිතෙන යාව ඇන්දේ තියලා තට්ටු දදා නිදි කරන එක තව ටිකක් මහන්සි වුණා නම් මම කියන්නේ සතියක් දෙකක් තුනක් හරි මම මහන්සි වෙවීම කරා නම් යා සෙල්ලමට ගත්තත් සමහර විට ඒක හරියන්න පුළුවන්. සමහර විට මට යාට මේ යාව නිදි කරගන්න පුළුවන් වෙයි. ඉතින් අර ඒත් දැන් මට හිතුණ දේ තමයි යන ටයිම් එකත් වෙනස් වෙයි කියන එක. තවත් නිින්ද යන වෙලා යන එයා සෙල්ලමට ගන්නවා. චූටි පැටියත් එක්ක වීඩියෝ එකක් එක දිගට කරනවා කියන එක නම් මාරම අමාරු වැඩක්. මුණින් අතට හැරිලා ඉන්නේ කෑ ගහනවා. ඊට පස්සේ ආයෙනි පැත්ත හැරෙව්වා මණ්ඩනවා. ඉතින් ඔහම තමයි. ඉතින් පොඩි එකෙක් එක්ක තනියම ඉන්නකොට ඉතින් හැමදේම අපි මැනේජ් කරගන්න පුරුදු වෙන්න ඕනේනේ. ඉතින් මං කිකියා හිටියේ මගේ පැටියා දැන් මාස 6ක් වුණා. තාමත් යාම මං අතේ තියලා චුට්ටන් නිින්ද යාගෙන ඉදි තට්ටු දාලා තමයි නිදි කරගන්නේ. හැබැයි මං හිතනවා ඒ ක්‍රමේ මේ වයසට යම් තාක් දුරට සාර්ථකයි කියලා. මොකද යා තාම චූටි බබෙක් නේ මාස 6ක. ඉතින් ඒ චූටි බබාට තේ තියාගෙන පොඩ්ඩක් නලවෙනකොට තට්ටු දානකොට නිින්ද යනවා කියන්නේ ඒක සාර්ථකයි. ඉතින් ඉතින් මේ සමහර අම්මලා ඉන්නවනේ කියනවනේ බබාලා නිදා ගන්නෙම නැහැ. අපේ තියන් ඇවිදින්න ඕනේ, වඩාගෙන ඉන්න ඕනේ, කකුල් දෙකේ තියන් නලවන්න ඕනේ පැයක්ක් දෙකක්. එහෙම නැහැ අපේ බබා සාමාන්‍යයෙන් විනාඩි 5ක් 10ක් උපරිම 15ක් නලවනකොට නිදා ගන්නවා. ඉතින් අර මුටි කරන්න තියෙන හොඳම දේ තමයි
බබා ඉක්මනට නිදාගන්න. බබාව අපිට ඕන වෙලාවට නෙමෙයි. බබාව නිදි කරවන්න ඕනේ යාට තදර නිදිමත වුණහම. ඒක කාටත් වඩා අම්මට තේරෙනවා. දැන් බබෙක් අඬනකොට හැම වෙලෙම ඊ අඬන්නේ බඩගින්නටද, නිදිමතටද, වෙන දෙයකටද? ඒ මොකද්ද කියන එක අම්මට තේරෙනවා. ඒක කාලයක් යද්දි, මාසයක් උපරිම බබත් එක්ක මාසයක් එකහමාරක් ඉන්නකොට අම්මට තේරෙනවා. ඉතින් ඒ තේරෙනකොට ඒ ටයිම් එක අනුව හැමදේම කරන්න. මම අඬනවයි කියලා, මේ අඬන්නේ බඩගින්නටමයි කියලා හිතලා හැම වෙලෙම කිරිම දෙන්න එපා බබාට. මේ අඬන්නේ නිදිමතටමයි කියලා හිතලා හැම වෙලෙම නිදි කරන්න හදන්න එපා. ඒ එයා අඬන එකෙන් කියන දේ මුලින්ම තේරුම් ගන්න ඕන. මම ඉස්සරහට වීඩියෝ එකක් කරන්න ඉන්නවා බබා, ටයිම් ටේබල් එකට, කියන්නේ යම් දේවල් වෙලාවට අනුව කරන්න හුරු කරගත්තේ කොහොමද, කොහොමද කරන්න කියන එක ගැන. ඒකදී මේ ගැන වැඩි විස්තර කතා කරන්නම්. ඉතින් දැන් නිදිමත වුණත් කියන්න තියෙන බබාට නිදිමත වෙන වෙලාව වඳුර ගන්න. සාමාන්‍යයෙන් දැන් ඕගොල්ලෝ දැන් අපේ බබා සාමාන්‍යයෙන් හවස 4 5 ඔය අතර නිින්දක් දානවා. ඒ හැරුණාට පස්සේ මං ආයෙ නිදාගන්න දෙන්නේ එයා පොඩ්ඩක් අරන් මිදුලට යනවා, සෙල්ලම් කරනවා, කතන්දර පොත් කියනවා, සින්දු අහන්න දෙනවා. ඒ වගේ වැඩ කර කර තියාගෙන ඉඳලා 6 මාරට මං එයාගේ ඇඟ සෝදනවා. ඇඟ සෝදලා ආයෙ එක එක දේවල් කර කර පොඩ්ඩක් හිනා වෙවි ඇත්ත එක කතා කර කර සෙල්ලම් බඩු දීලා ඒ වගේ පොඩ්ඩක් ඇත්ත එක්ක ඉන්නවා. ඉඳලා 7 මාරට, 7 කාල 7 මාර වගේ ටයිම් එකේදී තමයි ආව නිදි කරවන්න ගන්න. 7 මාර තමයි උපරිම. ඒ ගත්තහම 8 වගේ වෙනකොට එයා නිදි. ගොඩක් වෙලාට 8ටත් කලින් 7යි 45 වගේ ඒ ටයිම් එක වෙද්දී එයා නිදා ගන්නවා. ඉතින් එයාට හොඳටම නිදිමත ආපුවම අපේ බබා මොන විදිහටවත් ඉන්නේ අඬනවා. දැන් සමහර වෙලාවට තනියම තියලා දිනකොට අඬනවා. අඬලා අතර ගත්තම හොඳට හිනා වෙනවා. හැබැයි නිදිමත වෙලාවට අතර ගත්තත් එයාගේ මූණේ ලොකු හිනාවක් නැහැ. ඒ කියන්නේ කුරුකුරු ගානවා, එයාට කියන්නේ අපහසුයෙන් වගේ ඉන්නේ කියලා පෙන්නනවා. ඒ නිදිමත වුණාම ඒක බබත් එක්ක ඉඳලා ඉඳලාම මම තේරුම් ගත්ත දෙයක්. ඉතින් ඒ වෙලාවට යවට අග්ගාල් නිදි කරන්න ගත්තාම ඉක්මනට නිින්ද යනවා. දැන් අම්මලා අපිට ඕන වෙලාවට බබා නිදි කරන්න ගත්තොත් ඊට නිදිමත නැත්තම් පැය ගාණක් අතේ තියන් ඉන්න වෙනවා නිදා ගන්න. ඒ නිදා ගන්න තියා නිදිමත නෙමෙයි, අර පැය ගාණක් අතේ තියන් ඉඳලා නලවල 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 යාටත් මහන්සි, අපිටත් මහන්සි, අර මහන්සියටම බබා නිින්ද ගිහිල්ලා. එහෙම නැතුව හොඳට නිදිමත වෙලාවට යව නිදි කරන්න අරගෙන නිින්ද ගියොත් එයාට එයා වැඩි වෙලාවක් නිදාගනි, හොඳට නිදා ගනිමු. දැන් අපිට උනත් බලෙන් කවුරුත් නිදා ගන්න කොහොම නිදා ගන්න බැහැනේ. අපිට නිදිමත නැත්තම් අපිට නිදා ගන්න බැහැ. පුංචි බබෙක් උනත් එහෙම තමයි. අපි එයාව කාලසටහනකට හුරු කරගන්න කලින් අපි එයාගේ දේවල්, එයාගේ අවශ්‍යතා, එයා ඇඬන එකෙන් කියන්නේ මොකද්ද, එයා කුරුකුරු ගාන්නේයි, කෙන්දිරි ගාන්නේයි, හිනා වෙන්නේ මොකටද, එයාට මොකද්ද මේ වෙලාවේ ඕනේ කියන දේ අපි මුලින් තේරුම් අරන් ඉන්න ඕනි අම්මා විදිහට. ඉතින් එහෙම හුරු, එහෙම දේවල් තේරුම් ගත්තොත් බබාව කාලසටහනකට හුරු කරගන්නවා කියන එක ඇත්තටම අමාරු දෙයක් නෙමෙයි, ගොඩක්ම ලේසි දෙයක්. මේ අමාරු දෙයක් නෙමෙයි බබාව අපි හරියට මුලින් ඉඳන් තේරුම් ගත්තොත්. ඉතින් මේ ටික තමයි ස්ලීප් ට්‍රේනින් පාර්ට් 2 වීඩියෝ එකකින් ඔයගලන්ට අරගෙන එන්න තියෙන්නේ. ඉතින් හිතනවා ඔයාලට අදහසක් ගන්න පුළුවන් වෙයි කියලා. දැන් ඒ කියන්නේ මං කියන්නේ බබාව නලවන්න පුළුවන්, ඒ කියන්නේ දැන් අරගෙන ඇවිදින්නන්න ඒ වගේ දේවල් නැතු හිමි, දැන් උකුල තියර හිමීට තට්ටුවක් දාන ගමන් හරි. දැන් මං කිව්වේ මගේ බබා ඒ විදිහට ටික ටික වෙනස් කරන්න. දවසක් යාණ්ඩයි, දෙකක් අණ්ඩයි, තුනක් අණ්ඩයි, කමක් නැහැ. පොඩ්ඩක් ඉවසීමෙන් ඉඳලා හුරු කරගන්න. දැන් මං හිතාගෙන ඉන්න දැන් මාස 6 පෑන්නට පස්සේ ආපහු ටිකක් උත්සාහ කරන්න බබා වැන්දේ තියලා තට්ටු දාලා නිදි කරවන්න ඉන්දියයිද කියලා. ඉතින් ඒකත් මට කරගන්න පුළුවන් වුණාද බැරි වුණාද කියලා ඒ ගැනත් අප්ඩේට් එකක් මම වීඩියෝ එකකින් අරගෙන එන්නම්. ඉතින් අදට ඔච්චර තමයි ස්ලීප් ට්‍රේනින් පාර්ට් 2 වීඩියෝ එකකින් කතා කරන්න තියෙන්නේ. ඉතින් විශේෂයෙන් කියන්න ඕනේ මේ ස්ලීප් ට්‍රේනින් කරද්දී ඔයා දැන් ගෙදර තනියම ඉන්න අම්මයි තාත්තයි බබයි විතරක් නම් ඉන්නේ, මේක එච්චර ප්‍රශ්නයක් නැහැ. හැබැයි ගොඩාක් කට්ටි ඉන්න තැනක නම් සමහර විට ඔපේ ඔය දැන් ආච්චිලා සීයලා ඒ වගේ අය මේ වගේ දේවල්ට අකමැති වෙන්න පුළුවන්. බබාව තනියම නිදි කරන්න මොකටද අරගෙන නලවන්න, එක්ක ඒගොල්ලෝ අරන් උකුල තියලා නලවනවා, එහෙම කියන්න පුළුවන්. එහෙම වුණාම මේක කරන්න අමාරුයි. හැමෝගෙම සහයෝගය මේකට ඕනි. මොකද දැන් ඔවා අද ස්ලීප් ට්‍රේනින් පටන් අරන් බබාව හිමීට මෙන්න දැන් ඇඳිය තියලා තට්ටු දදා නිදි කරන්න පටන් ගන්න. ඔන්න දැන් ඊළඟ දවසේ ඒක දැක්කහම ආච්චි කැමති නැහැ, එයා අරගෙන ගිහින් බබාව නලවනවා. එතකොට බබාට අරක පුරුද්දක් වශයෙන් කරන්න බෑ.
කැඩෙනවනේ ඒ පුරුද්ද. ඉතින් ඒ නිසා පොඩ්ඩක් ඒ අයව සෙටල් කරගන්න ඕනේ මුලින්. එහෙම නැත්තම් දැන් ඒ හැම ගොඩක් අය ගෙදර ඉන්නවනම් ඔයාට ඒගොල්ලෝ බබාව හැමදාම නලවල දෙනවනම් ඔයාට ප්‍රශ්නයක් නැත්තම් ඔන්න ඒත් කමන්නේ. ඒගොල්ලන්ට කියන්න දැන් එහෙම කියනකොට එහෙනම් බබාව හැමදාම නලවල දෙන්න මට මේ ස්ලීප් ට්‍රේනින් බබාට කරන්න එපා නම් හැමදාම බබා නලවල දෙන්න මට අපහසු නිසා මම මේ දේ බබාට පුරුදු කරන්න හදන්නේ කියන එක ඒගොල්ලන්ට ප්‍රශ්න ඇති කරගන්න තු සුහදව තේරුම් කරලා දෙන්න. ඉතින් එහෙම එයාලා කැමති නම් එක ප්‍රශ්නයක් නැහැ නේ. එයාලා බබාට පුළුවන් වයසෙනකොට බබා තනියම නිදාගන්න. ඉතින් ඒගොල්ලෝ එහෙමත් කැමති නැත්නම් ඔයාට නලවන්නත් ඕන නම් ඔයාට වැඩත් වැඩි නම් ඔයා හිමීට ඒගොල්ලන්ට තේරුම් කරන්න මෙහෙමයි බබා දැන් මම මේ වැඩත් කරගන්න ඕනේ පැය ගාණක් මම මෙයා නලව නලව හිටියොත් මට මේ දේවල් අතපසු වෙනවා. ඉතින් ඒ නිසා ඉස්සරහටත් මේක කරදරයක් වෙනවා මට. ඒ නිසා මම මේ දේට බබාව හිමීට පුරුදු කරනවා කියන එක ඒගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්න. ඉතින් ඊට අමතරව දැන් ගෙදර අනිත් අයට කියන්නේ පොඩ තේරුම් කරලා දෙන්න ඕනේ. දැන් බබා නිදි කරන වෙලාව මම මේ දේ කරනවා පොඩ සද්ද බද්ද අඩු කරන්න. ඒ කියන්නේ මහා හයියෙන් ටීවී එක දාගෙන බලන්න එපා, හයියෙන් කෑකෝ ගහන්න එපා. ඒ වගේ අර ලොකු සද්ද ටිකක් අඩු කරගෙන මම පාර්ට් 1 වීඩියෝ එකේ කතා කරා නිදාගන්න පරිසරය හදාගන්න විදිය බබාට. ඉතින් ඒ විදිහට හැමෝගෙම සහයෝගය මේකට තියෙන්න ඕනේ. ඒ තිබ්බොත් මේක කරන එක ගොඩක් ලේසියි ගොඩක් කට්ටි ඉන්න පවුලක නම්. එහෙම නැතු ඔයයි බබයි හස්බන්ඩ් විතරක් නම් ඉන්නේ මේ දේ ලේසියම කරගන්න පුළුවන්. ඉතින් මේකට මේ ගොඩක් අය ඉන්න ගෙදරක ඉන්න අය අනිත් අයගේ සහයෝගය අනිවාර්යයෙන්ම ගන්න මුලින් ඒගොල්ලන්ට පැහැදිලි කරලා දීලා තේරුම් කරලා දීලා මේ ඒගොල්ලන්ගේ සහයෝගය අරගෙන මේ වැඩේ සාර්ථකව කරගන්න. ඉතින් අද වීඩියෝ එකකින් ඔච්චරයි කතා කරන්න තියෙන්නේ. ඉස්සරහටත් ස්ලීප් ට්‍රේනින් එක ගැන අප්ඩේට් එකක් අරගෙන ඉන්න මගේ බබාගේ අත්දැකීම් එක්ක. ඉතින් ඔයගොල්ලන්ට තව මොන හරි මගෙන් මේ ගැන දැනගන්න තියෙනවා නම් ඊට අමතරව ඉස්සරහට කරන්න ඕන වීඩියෝස් මොන හරි ඔයගොල්ලන් කැමති වීඩියෝස් මොන හරි තියෙනවා නම් ඒ ගැනත් රික්වෙස්ට් කරන්න. ඉතින් වීඩියෝ එක ඔයගොල්ලන්ට වැදගත් නම් ලයික් කරන්න, කමෙන්ට් එකක් දාන්න, ෂෙයා කරන්න යාළුවෝ අතරේ. ඉතින් හැමෝටම එහෙනම් තෙරුවන් සරණයි. ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ඉන්නම්. Oh.